ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරමු Samsung Galaxy A35 5G කියන smartphone එක ගැන. ඉතින් ඔයා තාමත් වීඩියෝ එක යන කලින් SLTech Body YouTube channel එක subscribe නොකරන නම් videos බලන්නේ. දැන්ම පල්ලෙහා තියෙන සුදුපාට subscribe button press කරලා channel එක subscribe කරගන්න වගේම එහා පැත්තේ bell notification icon එකටත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. අපි වැඩි කතා නැතුව යමු අද මේ වීඩියෝ එකට. Samsung Galaxy A35 5G කියන smartphone එක ගැන review එකක් ගේන්න ප්‍රධානම හේතුව තමයි ඊයේ මම upload කරපු Samsung Galaxy A55 5G කියන smartphone එකේදී ගොඩක් දෙනෙක් මගෙන් comment section එකේ ඉල්ලලා තිබ්බා A35 එක ගැන video එකක් ගේන්න කියලා. ඉතින් ඒක නිසාම තමයි අද මම මේ video එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මුලින්ම මේ Samsung Galaxy A35 5G කියන smartphone එකේ specifications ගැන කතා කරොත් මේ smartphone එක 2024 අවුරුද්දේදී release වුණා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ Samsung Galaxy A35 5G කියන smartphone එක ඔයාලා මිලදී ගන්නකොට device එකයි sim removal tool එක සහ charging cable එක තමයි අපිට එනවා බලා ගන්න පුළුවන් වෙන්නේ වගේම ඔයාලට charging adapter එකක් පිටින් අපිට ගන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් කරන්න මේගොල්ල ප්‍රධානම හේතුව තමයි මේගොල්ලෝගේ Samsung phone එකේ මේ box එකේ slim ගතිය ගොඩක් වැඩි කරන්න තමයි මේගොල්ලෝ charging adapter එකක් include නොකර ඔයාලට මේ phone එක එවන්න හේතුව. ඉතින් මේ Samsung Galaxy A35 5G එකේ device එක ගැන කතා කරනවා නම් මුලින්ම අපි body එක ගැන කතා කරද්දී සාමාන්‍ය මේ Samsung Galaxy A35 5G smartphone එක gram 209ක බරකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ smartphone එකත් ගොඩක් අපේ අතට අරගත්තාම අර Samsung Galaxy A55 5G smartphone එක වගේම තමයි smartphone එක කොටු ගතියක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා වගේම මේ smartphone එකේ අපි අරගත්තාම feel වෙන්නේ සාමාන්‍යයෙන් iPhone එකක් use කරනවා වගේ තමයි මේ smartphone එකත් අපිට feel වෙන්නේ. ඒ වගේම තමයි මේ smartphone එකේ අපිට glass front එකක් වගේම glass back එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ smartphone එකේ තියෙන glass back එක හදලා තියෙන්නේ Gorilla Glass Victus Plus කියන glass එකෙන් වගේම මේ smartphone එකේ frame එක විදිහට අපිට plastic frame එකක් වගේම glass back එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ Samsung Galaxy A35 5G කියන smartphone එකට අපිට බලා ගන්න පුළුවන් වෙනවා එක SIM එකක් insert කරන්න පුළුවන් වෙන්නේ. මේට අමතරව ඔයාලට මේ smartphone එකට තව SIM එකක් insert කරන්න ඕන නම් ඒක eSIM එකක් විදිහට තමයි අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ Samsung Galaxy A35 5G smartphone එකේ IP68 dust and water resistant පහසුකම් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් මේක මීටර එකක් වගේ ගැඹුරට අරන් ගිහිල්ලා විනාඩි 30ක් වගේ කාලයක් මේ smartphone එක වතුරේ තියාගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරන්නේ. Smartphone එකේ display එක ගැන කතා කරනකොට අඟල් 6.6ක 1080x2340ක pixel rate එකක් තියෙන Super AMOLED display එකක් අපිට මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ smartphone එකේ display එක 1000ක nits ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වගේම refresh rate එක විදිහට අපිට 120 Hz refresh rate එකක් මේ smartphone එකේ refresh rate විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට මේ smartphone එකේ core in gorilla glass victus plus කියන glass එකෙන් මේ smartphone එකේ display එක protection කියලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ smartphone එකේ තියෙන display එක always on display support කරනවා කියලත් මේ Samsung ආයතනය ඉදින් සඳහන් කරනවා. සාමාන්‍ය මේ smartphone එකේ තියෙන resolution එක ඔයාලට film එකක් බලනකොට video එකක් play කරනකොට full HD වලින් ඔයාලට මේ smartphone එකෙන් video එකක් බලන්න පුළුවන් වගේම මේ වගේ ගොඩක් features ඔයාලට smartphone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ smartphone එකේ fingerprint එක under display optical fingerprint එකක් විදිහට තමයි smartphone එකේ display එක උඩ එන්නේ. ඔයාලට මේ smartphone එකේ fingerprint එක ගොඩක් fast fingerprint එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් දැන් මේ වීඩියෝ එකේ අපිට මේ විදිහට fingerprint එක තිබ්බ ගමන් phone එක unlock වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. fingerprint එකට අමතරව smartphone එකේ face unlock එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් face unlock එකත් හොඳ speed එකකින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Samsung Galaxy A35 5G smartphone එකේ loud speaker setup එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ stereo speaker setup එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ audio output එකක් අපිට මේ smartphone එකෙන් ලබා ගන්න පුළුවන් වගේම stereo sound support කරන නිසා අපිට quality එකෙන් music එකක් play කරගන්න වගේම video එකක් play කරගන්න film එකක් play කරගද්දී අපිට හොඳ audio quality output එකක් ලැබෙනවා කියලත් මේ smartphone එකේ තියෙන speaker setup එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් මේ Samsung Galaxy A35 5G smartphone එක RAM categories දෙකකින් ඔයාලට purchase කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට 6GB RAM එකත් එක්ක එන Samsung Galaxy A35 5G smartphone එක වගේම 8GB RAM එකත් එක්ක එන Samsung Galaxy A35 5G smartphones දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඔයාලට කැමති RAM එකක් capacity එකක් තියෙන phone එකක් තෝරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ smartphone එකේ storage ගැන කතා කරනකොට 128 ඉඳන් 256 දක්වා storage අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ Samsung Galaxy A35 5G smartphone එකේ platform ගැන කතා කරනකොට OS එක විදිහට මේනකොට Android 14 අපිට run වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Samsung ලගේම One UI 6.1 කියන latestම version එක අපිට මේ smartphone එකේත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Samsung ආයතනයේ කියන විදිහට මේ Samsung Galaxy A35 5G smartphone එකටත් Samsung Galaxy A55 5G smartphone එකට වගේ අවුරුදු 4ක් ඉස්සරහට අප්ඩේටස් ලබා දෙන්න කියලා මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා. ඉතින් ඔයාලා smartphone එකක් ගන්නවා නම් මේ Samsung Galaxy A35 5G smartphone එක ගන්න කිසිම බයක් නැතුව. ඉතින් ඒ වගේම තමයි ඉතින් අප්ඩේටස් ආවේ නැති වුණත් මේගොල්ලෝ අනිවාර්යයෙන් security updates වගේ patches අපිට ලබා දෙන්න නිසා හින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ Samsung Galaxy A35 5G smartphone එකේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Exynos 1380 කියන chipset එක. ඉතින් මේ chipset එක හරහා ඔයාලා game එකක් play කරනකොට normal performance එකට තේ game එකක් play කරගන්න පුළුවන්. ඉතින් high performance දාලා වට game එකක් play කරගද්දි පොඩ්ඩක් lag වෙනවා වගේ බලා ගන්න පුළුවන් වෙයි. ඒක පටන් ගත්තකමම නෙමෙයි ටිකක් දුරට යද්දි ඔයාලට මේ high performance දාලා game එකක් play කරනකොට පොඩි lag වීමක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට mid performance එකට තේ ඔයාලට හොඳ performance එකක් මේ Samsung Galaxy A35 5G smartphone එකෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ smartphone එකේ තියෙන battery ගැන කතා කරනකොට milliampere hours 5000ක battery capacity එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් normal use කරන කෙනෙක්ට නම් දවස් දෙකක් වගේ කාලයක් හොඳටම මේ smartphone එකේ තියෙන battery capacity එක ප්‍රමාණවත් වගේම ඔයා ගොඩක් heavy use කරන කෙනෙක් නම් ඔයාලට මේ smartphone එක දවසක් වගේ කාලයක් charge නොකර පාවිච්චි කරන්න පුළුවන් කියලත් මේගොල්ලෝ සඳහන් කරනවා. ඒ වගේම මේ smartphone එකේ අපිට 3.5 mm headphone jack එකක් එනවා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. charging port එක විදිහට අපිට USB type C charging port එකක් තමයි මේ smartphone එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේ Samsung Galaxy A35 5G smartphone එක කඩෙන් මිලදී ගන්නවා නම් ඔයාලට colors 3ක් යට තිය smartphone එක purchase කරන්න පුළුවන්. ඉතින් මේ colors 3 තමයි මේ ice blue, lilac සහ navy කියන colors 3 යට තිය ඔයාලට මේ Samsung Galaxy A35 5G smartphone එක purchase කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Samsung Galaxy A35 5G smartphone එකේ camera setup එක ගැන කතා කරනකොට main camera එක විදිහට megapixel 50ක wide angle lens එකක්, ඒ වගේම 8 megapixel ultra wide lens එකක් වගේම 5 megapixel macro lens එකක් අපිට smartphone එකේ lens 3 විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට මේ smartphone එකේ main camera එකේ video record කරනකොට 4K 30 fps වෙනකම් video එකක් record කරගන්න පුළුවන්. වගේම මේ main camera එකේ ඔයාලට LED flash light panorama සහ HDR කියන features උත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වගේම ඔයාලට portrait photos උත් මේ smartphone එකෙන් සාමාන්‍ය normal quality එකකට capture කරගන්න පුළුවන් කියලාත් මේගොල්ලෝ සඳහන් කරනවා. ඒ වගේම smartphone එකෙන් video එකක් capture කරනකොට ඔයාලට 4K වෙනකම් video එක capture කරගන්න පුළුවන්. වගේම photos capture කරනකොට ultra HD කියන quality එකෙන් ඔයාලට photos capture කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම photos capture කරනකොට smartphone එකේ ඉතින් කොහොමද දන්නවනේ Samsung's ලගේ colors මදි කියලා. හැබැයි හොඳ quality එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට phone එකේ edit app එකක් use කරලා වුණත් colors නම් පස්සේ add කරගන්න පුළුවන්. හොඳ quality එකකින් smartphone එකේ camera එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ Samsung Galaxy A35 5G smartphone එකේ selfie camera එක ගැන කතා කරද්දී megapixel 13ක selfie camera එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක single selfie camera එකක්. ඒ වගේම single camera එකකින් මේ video record කරනකොට ඔයාලට 4K 30 fps වෙනකන් selfie camera එකකින් ඔයාලට video record කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ smartphone එකේ price range ගැන කතා කරද්දී ඔයා ලංකාවෙන් මේ Samsung Galaxy A35 5G smartphone එක මිලදී ගන්නවා නම් ඔයාලට 8GB RAM එකත් එක්ක එන 128GB storage එක මේනකොට රුපියල් 92,990ක් වගේ මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා ඉන්න දිස්ත්‍රික්කය අනුව මේ smartphone එකේ price range එක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒක ලොකු වැඩිවීමක් අඩුවීමක් වෙන්නේ නැහැ. පොඩි අඩුවීමක් හරි පොඩි වැඩිවීමක් හරි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම කිව්ව price එක තමයි මේනකොට මේ smartphone එක ලංකාව තුලදී sell වෙන හරිම price එක. ඉතින් ඔය ටික තමයි මේ Samsung Galaxy A35 5G smartphone එක ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ. ඔයත් මේනකොට Samsung Galaxy A35 5G smartphone එකක් අරගෙන ඉන්නවා නම්
අනිවාර්යයෙන්ම ඔයාගේ use experience එක පල්ලෙහාට comment section එකේ comment කරන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක බලන තව කෙනෙක්ට ඔයාගේ use experience එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ හදන වීඩියෝ එක like කරන්න තාමත් ඔයා SL Tech Buddy YouTube channel subscribe නොකරන videos බලන්නේ. දැන්ම පල්ලෙහාට තියෙන සුදු පාට subscribe button එක press කරලා channel එක subscribe කරලා තියාගන්න වගේම එහා පැත්තේ bell notification icon එකටත් ඕදාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි මේ smartphone එක purchase කරන්න නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යාළුවා share කරන්න ගන්න කලින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා එයාට ගන්න කියන්න. හරි ඉතින් අද රොච්චරයි වීඩියෝ එකෙන් ගෙනාවේ. අපි තවත් අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.